ල්ලි ද රගේ කාටුනේට. ය යලිත් කොරෝනාා අවදහනමක් මේ ඉන්නෙ ගෝටාබේ ඉන්නවා කේලිය ඉන්නවා පවිත්‍ර වනි්‍යාරච්චිින්වා. න්දනාම කියනවා කොරයි කොරයි අපි නැතු ආපව් වාවොත්තේම පවිතරග ඇතේ මොට්ටියකුත් තියෙනවා පැණිබෝතලෙකුත් තියනවා පවිත්‍ර හිටියනං මොට්ටියයි පැණිබෝතලෙහි තමයි අන්තිමටිතුරු කරන්න තියෙන්නේ. අන්ජනග කාටුම්වල්ටෙමු. රනිල් හැර මෙවර ජනාධිපතිවරණයට එන්නේ මොලයාමාරුකාරයන් කියලව වජිර කියනවා බලමු කීදෙනෙක් ඉඳීද කියලා මේ එම්ඩි වීරත්නගේ මරසිපාල මල්වතු මහනාහිමි කියනවා විදායක ජනාධිපති දරේ අවසසිකිීමම පොන්දුව ජනප. ටගිය පසු අමතක වෙනවලු අපොයි සමහරන්ට ඇඳ ඉන්න රෙද්දත් අමතක වෙනවන්න ඊට පස්සේ. මේ තලන්ගේ අනේද කියන්නටමු. මේ රජයත් යන්නේ ඒ පැරණි පාරයේ නාහිමි කියන බස පැහැදිලිවමතේරේ වද දෙන විදාායක මලකන්න අවිචාරයේ ගෙන අයි කරේ දැන් එහි ඕ ජස් බේරේ මේ ශ්‍රීකාන්ගේ ස්ට්‍රීදූපත ඩලස් අපිව පාවා දුන්න කියල ඩිලලාන් කියන බන්. ඕකාගේ සුද පෙහෙන්නේ ඉගිලෙන කොට්ලූසර් මේ තලන්ගේ එතු මටේමු සජබ සන්ධාන ගහන්නේෙ කාටවත් ඇමතිකන් දෙන්නේම නෙමෙයි මේ සජිත් කියන්නේ. ඔවුනි ඔබතුමාගේ ජනාධී පතිදොළදුක සම්පූර්ණ කරගන්න විතරණී තින්නේද. ඒක අපි දන්නවනේ මේ පංකජස රවින්දගේ සරදම්. සජබ කොළඹ ස්ට්‍රික් සමිදායක එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලල්ලු රාජ පක්ෂල ශක්තිමත් කරන්නද ඒ ගහිල තියෙන්නේ නෑ එක්සත් ජාතික පක්ෂයට ගිහිල තියෙන්නේ අනුරාදගේ ඕකයි තත්තටෙමු. ශාන්ලාල් ගියාට පසු සජිත් වෙත ගොඩ හේවත් ගිහින් එතනට සොයන් සෙත ඩලස්ට්ලත් සමඟ පෙරලා නළුත් පොත ගම්මන් පිළත් වැටමායි මේ බලන් ඇත මෙදස්සගේ කාටඕනය මේ එක එක දෙන්නම ඇහිදනවා සතෙන් සතේ වගේ කැටේ ගන්නවා සජීත් ගන්නවා අතෙන් ගන්න වා නි ක්‍රම සිංග තිතු ටෙ ි නවා අපි. අපි ලිබ් ගල්තුනතියාගෙන ලිබ්ගල්තුනෝඩ ලිපේතියන්න මොකක්ද කිය හුල්ල හුල්ල බලං ඉන්නවා. මේ තිස්සේවා විස්සගේ හිනාබැස්ස. මේ අවුද්ධේ ආර්ථකේ විශාල නැග්මක් කියනව ජනාධිපතිවරයා කියනවා. ආර්ථිකේ නැක්ම කෝමවෙතත් අපි මේ නැගලා චන්දයක්න කල් බැහැගන්න බැරුව ඉන්න. වැට්ටකේ අත්තකෙල්ලිලා තලංගම ජයසිහගේ පලාමල්ල. මේ වසරේ ආර්ථිකේ විශාල නැග්මක් කියෙන නනාධිපතිවරය කියනවා. අපිටත් තේරනවා සර්ලගෙන ද නැක් මෙන්නන්නේ ජරත්ත වික්‍රමසිංහගේ ෆේක් බුග. අවුරුදු හැටෙන් පස්සේ රජයේ සේවකයන්ට සේවාදිගුවක් දෙන්නෙමනෑ කියර කියන්නේ දේශපාලුවෙක් වුණනාානං හොට බිමෑනිිලත් ඉන්න තිබ්බා ඒ කතාව කියපු හැටන් එයා දෙන්නෙම නෑ කියපු කෙනාගේ වයස චෙක්රනක් ගොඩක් හොඳයි අද පත්තරේ ජනානගේ කාටනටේමු. වැට් වැඩි කලා විතරයි වැසිකිලි ාස්තුත් වැඩි කරලු හිරිනම් බඩු කරන්න ඕනේ ඒයි දැන් වැසකිලිගියයාාට යන්න දෙයක් නෑ බඩේ බත් ඇට දෙකතුනක් නෑ මේ තරස් වන්ගේ බෙම්පියාටේමු වැට් බදුු අයකරයි න්න ක්‍රමවේදේ වහම රට කියන්න කිය අපි කියනවා බෙම්පියෝ හඳන් එෙත්තති කියනවා. වැට් අය කරන්න ක්‍රමේ ගණ නම් දැනගන්න ඕනේ කඩේමුදලාලිගෙන් තමයි. වැට්ට් එක ක දාාපු අයට වඩා ඒ අය කරන්න ක්‍රමවේදය දන්න ඒගොල්ලෝනේ මේ. නිමල් ජයශන්තගේ කාටූනය. සියයට දහටේ බද්ධ ජනවාරි පළවෙද සිට ක්‍රාත්මකයි. අපි වදපැත්තකින් අනිනවා. කළු කඩෙන් විල්ල වැට් කියලානිනවා කුළු හරකා. අනි පැත්තිෙන් ආණ්ඩුව කියන කුළ හරකත් අනිනවා. ඒකත් වැට්! මේකත් වැට් මේ අවන්තාටි කලගේ අදපත්තරේ කාටනය. වැට්ට එක. අපිදාන මේ වැට්ට එක පේනවානේ කාගේ සාක්කුවලද තියෙන්න්න කියන එක අනි පැත්තේ ඒ වැට්ට එක! මෙහෙම පොල්න අය! අන්තිමට අපි ගෙවන සල්ලි සැපගන්න වෙනය. මMDිවී රත්නගේ කාටනටේමු. වැට්ටෙ එක පිටිපස්සෙන්ගෙනවා. වැට්ට එක හනවා මුදලාලිට මුදලාලි ගහනවා අපිට ගහන්නේ ඔළුවටම මේ අන්ජලින්ද්‍රජුදගේ කාටෝනය, අරක්කු බෝතලෙෙන් එලියටේන භූතයා. මේ තමයි ඒත් වැට්ටෙක අරකු බෝතලෙෙන් එලියටවිල්. ඒ අනි නෙත් අපිට මයි අරකු බොහත ලැක්ගත්තොත් වැට්ට එක බදවි තයි තියෙන්නේ අක්ොටිකයි ටෙලිෆෝන් කොල්ලගේ ටක් එකක වගේ තමයි ලංකාදී පේටේ ස්වාරික කාට ඕනේ දසා පවාලානගේ මේ අපිට ස්වාරිෂ්ට බදුවන්කය දේශපාලකයන්ට පිංආංක මොනාංකවත් නෑ විදුරභේනායගේ දවසේ පද හතරටෙමු? වැටි වැටි දනගකාා කුමට ද දෙපස්සහින්ද. හිටියොත් හොඳයි එක හෙවනක සතුටවිද. කෙටියෙන් යමක් විමසම ආදරය මැද පැටියො? ට බදவாංකය තියනවද .